ංලදේශල වෙනසිදිය ලෝකරපු කටිය දැන් දකිින්ටති ශේකසින ඉන්දියවට පැල්ලගන්න. අපේ ලංකාව අරගලේ වගේ නෙවෙයි වුණේ මෙතන බලය ගත්තේ ශේකසින ස්රාධාපු ආමිචි. එගැන අදේද මිල්රුල් ලක්තම යන්න ංගදේශල. බුගල විද්‍යාව ලෝක හිස්ට්‍රේකන පොඩ්ඩක් හරි දන්න කටි දන්නවා. හමුදා පාලනය කාවට පස්සේ රටක් ගොඩ යන්නේ හරි කලාතුරක. ඒ ලඟහෙද හොඳ එහම ඉන්ටරීම් චේන්ජක් වුණේ තායිලන්ත විතර දස් පහහිද සහිද. තායිලන්තේ හමුදාව දෙදස් හයද රට කුමන්ත්‍රණයකින් අරගෙන අවුරතට පස්සේ අප බාරදුන්න. බෙගල කැමති රටක් උදාහරණ විදිට ගන්න හමුදා පාලන තිනවා. අනිවාරයෙන්ම රට චොකා වෙනවා. ෂේක් හසිනා දැන් පැල්ලගිල්ල තිනවා වෙස් බෙන්ගාල්වලට. බටහිර බෙන්ගාලය කියන්නේ බංගලාදේශ කැලලක් නෙවෙයි. ඒක ඉන්දියාව කැලලක්. 1947 දී පකිස්තානයේ ඉන්දියාව දෙකට බෙදද්දී පකිස්තානෙත් කැලි දෙකකට බෙදලා තමයි දෙන්නේ. ඉන්දියාවටයි පකිස්තානටයි නිදහස ලබද්දී බෙන්ගාලය හරිම ඉන්ෆ්ලුවෙන්ෂල් ස්ටේට් එකක්. ගොඩක් ඉගෙනගත්ත ඉන්ෆ්ලුවන්සර්ක් එන්නේ රබින්ද්‍රනාත් ටාගෝර් වගේ මිනිස්සු එන්නේ බෙන්ගාලේ. ඉන්දියාවේ ජාතිකය, ඒ වගේම ලංකාවේ ජාතිකයට උනත් ආභාෂය එන්නේ බෙන්ගාලේ. ඉතින් පකිස්තාන නිදහස ලබද්දී මේ බෙන්ගාලේ දෙකට කඩලා ඊස්ට් බෙන්ගාල් එක දෙනවා පකිස්තාන. ඒකේ මුස්ලිම් රටක් විදිහට බෙදන්නේ. ඉතින් ඒ වෙලාවේ පකිස්තානයේ ඉන්දියාවේ දෙපැත්තේ. ඉතින් වෙස් පකිස්තාන් අද පකිස්තානයේ මේ බංග්ලාදේශයේ ඒ කාලේ ඊස්ට් පකිස්තාන් වලට ගොඩාක් ජරා විදිහට සැලකුවා. පකිස්තානි මිනිස්සු උසස් විදිහට. මම මේ ගොඩාක් ලොකු දෙයක් සරල කරලා කියන්නේ. මේ නිසා 1971 දී අරගලයකින් තමයි බංග්ලාදේශයේ නිදහස ලබාගන්නේ. ඒකට ඉන්දියාවෙන් සපෝට් එකක් දීලා එතනදී බංග්ලාදේශයේ ජාතිය පියා විදිහට 1972 ඉස්සරහට එන්නේ ෂේක් හසිනාගේ තාත්තා ෂේක් මුජිබුර් රහමාන් කියන මනුස්සයා. අද වෙනකන් ඒ මනුස්සයාට බංග්ලාදේශයේ ලොකු ගෞරවයක් තිබ්බා. හැබැයි අද මේසුට එකක් අමතකයි වගේ ෂේක් හසිනා පැල නැති තාත්තගේ පිළිරුත් දැන් ගල් ගාල කඩලා දාලා පල්ලට දාන. ෂේක් හසිනාගේ කාලේ බංග්ලාදේශය පොඩ්ඩක් හැදුනා. හැබැයි අපේ රටත් කාලයක් හැදුනනේ දූෂණේ තියෙද්දි මේ වගේ පළ විපාක එන්නේ ඉස්සරහට. මේ වගේ දෙයක් තමයි අද බංග්ලාදේශයේ වෙලා තියෙන්නේ. මේ බලයේ තියෙන සල්ලි තියෙන මිනිස්සු ටික හොඳට දියුණු වෙනවා. නැති මිනිස්සුන්ට ඇත්තටම නැහැ. බංග්ලාදේශය අපිට වැඩිය දියුණු වෙලා නැහැ තාම. එහෙම කියන මෝඩ සෙට් එකකුත් ඉන්නවා. අපේ රට අවුරුදු දෙකකට කලින් ආර්ථික අර්බුදයකට පත් වුණ වෙලාවේ අපිට මං හිතන ඩොලර් මිලියන් 100ක් විතර දුන්නා. ඒක ඒගොල්ලන් දුන්නේ ෆ්ලෙක්ස් එකක් විදියට. නැතුව මේ ඒගොල්ලන් ඇත්තටම දියුණු වෙච්ච රටක් නෙවෙයි. ඒක මම මේ බංග්ලාදේශයට ගරහන්න කියනවා නෙවෙයි. ඒ මිනිස්සුගේ පාලකයොත් අපේ වගේම තමයි. අපිටත් වැඩි සමානලට අන්තයි. ෂේක් හසිනාගේ වැරදි කියන්නේ මට වීඩියෝස් දෙක තුනක් ඕනේ. එයාට දූෂණය ගැන චෝදනා කතා කරලා නිම කරන්න බෑ. මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා බොහෝමයි. මේ අන්තිමට කරපු ඡන්දෙත් ඔපොසිෂන් එක නැති කරලා හොරට තමයි ගත්තේ. මේ ස්ටුඩන්ට් ප්‍රොටෙස්ට් පටන් ගත්තේ ලංකාවේ වගේම මේගොල්ලන්ගේ තියෙනවා ගවර්න්මන්ට් ජොබ්ස් දෙන්න කෝටා සිස්ටම් එකක්. 1972 මේගොල්ල පාකිස්තානයෙන් නිදහස ලබා ගත්තට පස්සේ දිනපු පැත්තේ ෂේක් හසිනාගේ තාත්තගේ පැත්තේ අරගල කරපු කට්ටියට ඒ වගේම පීඩිත පන්තියට මේ කෝටා එක දෙනවා කියලා තමයි මේ සිස්ටම් එක හැදුවේ. හැබැයි දකුණු ආසාවේ හැම රටකම වගේ රජයේ ජොබ්ස් මේගොල්ලන් තියාගෙන ඉන්නේ ඒගොල්ලන්ගේ බලය තර කරගන්න. Tamanට ඕන මිනිස්සුන්ට තමයි මේ ජොබ්ස් ටික යන්නේ අන්තිමට. සමහර ජොබ් වලට සුදුසුක් නැති වුණත් ඒ කෝටා එක තියෙනවා නම් අනිත් මිනිස්සුන්ට දෙන්නේ නැහැ. එහෙම ජොබ්ස් ගොඩ ගාණක් මේ දූෂිත දේශපාලඥයන් අල්ලගෙන තියාගෙන ඉන්නේ. ඉතින් ඒකට මලපැල්ලා තමයි යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා එළියට බැස්සේ. මේක මර්ධනය කරන්න ආමිගේ ජෙනරල්ව ෂේක් හසිනා ඉස්සරහට දැම්මා. ආමිග වගේම රැපිඩ් ඇක්ෂන් බටාලියන් ඒ වගේම ඒගොල්ලන්ගේ බෝඩර් ගාඩ්ස්ත් ඉස්සරහට ගනලා ශිෂ්‍යයන් අඩුම ගානේ 300ක් දැන් මැරලා තියෙනවා. මීඩියා එක ගවර්න්මන්ට් එකේ ආමිගේ කන්ට්‍රෝල් එකේ ඉන්ටර්නෙට් කපලා. ගිය සතියේ අපේ අර පරණ බොස් වගේම ෂේක් හසිනාත් කිව්වා එන්න අපි වාඩි වෙලා කතා කරලා මේක බේරගමු කියලා. ඒගොල්ලන්ගේ ශේෂ්ඨාධිකරණයේ 30ක් වෙලා තිබ්බ මේ කෝටා සිස්ටම් එකේ ජොබ්ස් 5%කට ගෙනාවා. හැබැයි සමහර කට්ටියට තේරුම් ගන්න අමාරු දෙයක් තමයි අපේ ලංකාවේ ගෑස් නැති වුණ වෙලාවේ ගෑස් ප්‍රශ්න ඉස්සරහට ආවට ප්‍රශ්න ගොඩාක් තිබ්බා ලංකාවේ. ඒ වගේම තමයි බංග්ලාදේශයේ මේ කෝටා සිස්ටම් එකට එරෙහිව එළියට බැස්සට ගොඩාක් ප්‍රශ්න තියෙන රටක්. ඉතින් දැන් මොකද්ද වෙන්නේ? දැන් පේන විදිහට මේ ආමිලොක්ක කියන්නේ ඉන්ටරිම් ගවර්න්මන්ට් එකක් අන්තර්කාලීන ගවර්න්මන්ට් එකක් හදලා රට ආපහු මිනිසුන්ටම බාර දෙනවා කියලා. පකිස්තානි ගවර්න්මන්ට් එක රන් කරන්නේ කවුද කියලා දන්නවද? ඉම්රාන් ඛාන්, නවාස් ෂරීෆ්, එහෙම නැත්නම් දැන් ඉන්න ෂෙබාස් ෂරීෆ් කියලා හිතනවා නම් ඕගොල්ලන් ඉන්නේ වෙනම ලෝකෙක. ඉම්රාන් ඛාන්ට ගවර්න්මන්ට් එක කරන්න බැරි වුණත් අද වෙනකනුත් පකිස්තානේ වැටලා ඉන්නේ ඒගොල්ලන්ගේ හමුදා පාලනයෙන්. හමුදාවට තමයි ඇත්තටම පකිස්තානේ පවර් එක තියෙන්නේ. පරණ නැගෙනහිර බංග්ලාදේශයේ අද බංග්ලාදේශයටත් මේ කතන්දරේම වුණොත් බංග්ලාදේශයටත් මොනවා වේද කියලා අපිට හිතන්න බෑ. අපේ රටේ සෙට් එකක් ඉන්නවා රටේ දූෂිත දේශපාලඥයන් එපා වුණාට පස්සේ කියන අනේ හමුදාවෙන් හරි අරගෙන මේක බලෙන් කරා නම් මේක හරියයි කියලා. උඹලට පිදුරු නෙවෙයි දෙන්න ඕනේ ගොම. මට මේ අවස්ථාවේ බංග්ලාදේශයේ තියෙන එකම හෝප් එක අපි අතාරියා වගේ නොවි මේ ආමිකට නොදී ඉන්ටරිම් ගවර්න්මන්ට් එකක් ඒගොල්ලන් රට හදනකන් දාන එක. හැබැයි ඒක වෙන්න තියෙන chance එක හරි පොඩි.